සාමාන්‍ය වාණිජ විෂයක් විදිහට හදාරපු කෙනෙක් නෙමෙයි සාමාන්‍යයෙන් ඉස්කෝලේ ගිය ඕනෑම කෙනෙක් ගන්න කාරණයක් තමයි මෙතෙක් අපේ රටේ ආයෝජනය කර හැකි සම්පත්තිය සාමාන්‍යයෙන් අපි පිළිගන්නේ භූමිය ශ්‍රමය සහ ප්‍රාග්ධය හැබැයි පහුගිය කාලය තුල දේශපාලනඥයෙක් එක්ක හුරතල් වෙච්ච අම්මන්තිලා කීප දෙනෙක් අලුත්යක් හොයාගත්තා ඒක තමයි තමන්ගේ කකුල් දෙක ඇස්සේ තියෙන එකත් ආයෝජනය කරලා විශාල වශයෙන් ආදායම් සහ ලාභ ලැබිය හැකි කියන කාරණය විශේෂයෙන්ම සුධර්ම නෙත්ති කුමාර ෂරීන් කුෂාණි ප්‍රීති ප්‍රනාන්ද එකතු වෙලා කුරුඳු වත්තේ කරන තක්කඩි වැඩ මදල් වැඩ ගැන අපි මේ මොහොතේ එලි කරමින් සිටින්නේ අද අන්නේ එවැනි කරුණක් තමයි අපි මතු කරන්නට යන්නේ පසුගිය කාලය තුල අපි බොහොම පැහැදිලිව එලි කළා ෂරීන් කුමාර තුංග අර්ජුන රණතුංගගේ කෙලිබඩුව බවට පත් වෙලා තිබෙනවා ඒ නිසාම ඇයට වරාය තනතුරු හම්බුණා ඒ විතරක් නෙමෙයි වාහන හම්බුණා පැට්‍රල් දීමනා හම්බුණා ඉතින් මේ විදිහට මෙහෙම යනකොට ශරීන් විතරක් නෙමෙයි ශරීන්ල සාමාන්‍ය මේ අම්මන්දිය සෙට් එකම එකට තමයි වැඩ කරන්නේ මෙතෙන්ද රින්ග්වා ශරීන්ගේ යාළුවා ඒ කියන්නේ සුධර්ම නෙත්ති කුමාර ඔබට මතක ඇති සුධර්ම නෙත්ති කුමාර කාලයක් පැණිගුලා එක්ක ලව් කරලා අවසානයේදී පැණිගුලාට වහ බොන්න පවා සිද්ධ වුණා අවසානයේදී තමන්ගේ තනතුරු තානාන්තර නැතු වෙනකොට සුධර්ම නෙත්ති කුමාර පැණිගුලාව දාලා නැත්තම් ලස්මන් හුලුගල්ලව දාලා ඊළඟට ලඟුනේ අපේ සූකර වංශයට දැන් මේ වෙනකොට ඇය ඉන්නේ අර්ජුන රණතුංග ගා මිත්‍රෝනි මොහුගේ ප්‍රධානම අරමුණ තමයි අර්ජුනව ලිංගිකව තෘප්තිමත් කරලා තමන්ගේ වාසිය ලබා ගැනීම විශේෂම ඔබ දන්නවා මේ රටේ තනි තනි පුද්ගලයන්ට මිනිස්සුන්ට පොලියට දෙන්න කිසිදු අයිතියක් නැහැ විශේෂම නෛතික වශයෙන් ලියාපදිංචි වෙලා නැත්තම් හැබැයි මේ වෙනකොට මේ සුධර්ම නෙත්ති කුමාර ශරීනුත් එවගේම ප්‍රීති ප්‍රනාන්දුත් එකතු වෙලා මිනිස්සුන්ට පොලියට සල්ලි දෙනවා විතරක් නෙමෙයි තමන් ඒ ගිනි පොළිය අය කර ගැනීම සඳහා අර්ජුන වගේ මිනිස්සුන්ගේ දේශපාලන බලය පාවිච්චි කරලා මිනිස්සුන්ට අලුතු බලපෑම් කරමින් තිබෙනවා විශේෂම ඔබ දන්නවා සුධර්ම නෙත්ති කුමාර විවිධ ආකාරයේ තක්කඩි වැඩ කරා විශේෂයෙන්ම ඔබට මතක නම් කැසිනෝ ව්‍යාපාරයක් පවා අය කරගෙන ගියා නීති විරෝධී විදිහට ඒ විතරක් නෙමෙයි SB ගේ නෑන කෙනෙක් වෙනවා සුධර්ම නෙත්ති කුමාර ඔබට මතකද සමහර වෙලාවට අර SB මේකට කැසිනෝ නීතිගත කරන්න හදපු වෙලාවේ ප්‍රසිද්ධම කිව්වා එයත් කැසිනෝ ගහලා තියෙනවා කියලා. ඒ කැසිනෝ ගැහුවේ මෙන්න මේ නෑනගේ පොට්ටකේ කියනක අපි අමතක නොකළ යුතු වෙනවා. ඉතින් මේ සුධර්ම නෙත්ති කුමාරලා අර්ජුනගේ ඇඳ උඩ නැද්දලා අර්ජුනව සතුටු කිරීමෙන් පස්සේ මේ සෙල්ලම් කරන්නේ අර්ජුනගේ පෞද්ගලික දේපළ සමග නෙමෙයි. ඕල් සෙල්ලම් කරන්නේ මේරටේ ජනතාවගේ බදු මුදල් සමග. මේරටේ ජනතාවගේ සම්පත් සමග. ඉතින් මේ සුධර්ම නෙත්ති කුමාරලා ශරීන්ලා කුෂාණවනි අම්මන්දිලාට කලියුත්තේ කුමක්ද කියනක තීරණය කිරීම මේ රටේ පාලකයන්ගේ වගකීම. හැබැයි කනගාටුවෙන් කියන්නට සිද්ධ වෙලා තිබෙනවා. අද වෙනකොට මේ අම්මන්දිලාට කොණ්ඩේසි විරහිතව දේශපාලඥයෝ පිස්සු බල් වගේ සලකමින් සිටින නිසා මේ රටේ නීතිය පාලනය වගේම බොහෝ දේවල් අනුතරට ලක් වෙමින් තිබෙනවා. ඉතින් මිත්‍රවරනි නීති පාලනයේ නාමයෙන් මෙවැනි අම්මන්දිලාට පැහැදිලිව දඬුවම් කරන ලෙස අපි සියලුම දෙනා බල කර සිටිමු. අරගලෙන් තොජාග්‍රහණයෙන් මෙතුමෝ ප්‍රතිසීමත් කරමින් මා ඔබෙන් සමුගම්. ඔබ සැමට ජය.